සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ආදරණීය දුවේ පුතේ මම කියන දේ පැහැදිලිවම ඔයගොල්ලන්ට ඇහෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා ඒ වගේම මම හිතනවා මෙතන ඉන්න සියලුම දෙනාම ලංකා බැංකෝ අභ්‍යාසලාභී මාණ්ඩලික සහකාර විභාගයට අයදුම් කරපු සිසුන් ඇතැයි මම විශ්වාස කරනවා එතකොට දුවේ පුතේ අපි මෙතන මගේ ක්ලාස් වල ළමයි ඇත්ටි සමහර වෙලාවට පුතේ අපි කිව්වා නේ අතුලේ උපාධි සම්බන්ධව ඒගොල්ලෝ ගත්ත ගාම ඕගොල්ලෝගේ එක්සෑම් එක තියෙනවා කිය. අපේ ළමයි ගණන් ගත්තේ නැහැ. තාමත් සමහර ළමයි සුව නැහැ. එක්සෑම් එක තියෙනවද? හරි. තියෙයිද? තාම ඇඩ්මිෂන් අනේ මේ කියන හරි හරිම කිය සමහරම හරි බොළඳයි. එතකොට හිතනවා මේ පාලන තන්ත්‍රය ගත්තන් පස්සෙත් අපේ වටනා මේ පරමාධිපත්‍ය බලය මේ ඡන්ද බලය දීලා ඉතින් පාලකයෝ පත් කරගෙන ඊට පස්සේ කෑ ගහනවා මේ අරග වැඩි මේක වැඩි මේ බඩු මිල ඉහළ යනවා ඉතින් ඒ වගේ. එතකොට හරිම මේ මට සමහර අය සුව නැ මේ බැංකු විභාගයක් ලියන්න තරම් සුදුසු අයද කියලා. හරි. හරි ඒ නිසා දැන් සමහර අය මම මගේ පන්තිය යන මෙතන ඉන්න ළමයි ඉන්නෝ නම් දන්නවා මම කිව්වා පුතේ ආය අලුතෙන් ගැසට් වෙන දේවල් මට කියන්න බෑ. අපි අලුතෙන් ගැසට් වෙන දේවල් වල පන්ති පටන් ගත්තේ නෑ. නමුත් පුතේ මම කිව්වා මෙතෙක් ගැසට් වෙච්ච දේවල් දැන් සමහර ළමයි ආය තර්ක ඉදිරිපත් කරනවා ඒ වගේ දේවල් දාන්නේ මම කිව්වා එක්සෑම් කැලෙන්ඩර් එකේ නෑනේ. පුතේ මං කිව්වා එක්සෑම් කැලෙන්ඩර් එකට දාන්නේ නෑ මේවා. බැංකු විභාගය අදාළ ඒවා තියෙනවා. දැන් ළඟදිම NSB එක මහජන බැංකු RDB ඒ ටික තියෙනවා. අර ඔය සූදානම් වෙන්නේ විභාග ඔක්කොරම දාපු අය ඇති මෙතන. එතකොට පුතේ මෙන්න මේ 20 වෙනිදා. හරි මේ මාර්තු 20 ඔබේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක්. එතකොට මේ වෙද්දුනොත් සමහර අයට ඇඩ්මිෂන් නැවිලා ඇති. හරි සමහර අයට ඇඩ්මිෂන් නැවිලා නැහැ. එතකොට කෙනෙකුට ලැබිලා අනිත් කෙනාට ඒ දවසම ලැබෙන්න ඕන කියලා නියමයක් නැහැ. සමහරට පුතේ ඔයාගේ ඇඩ්මිෂන් එක විභාගේ හෙට කියලාත් ලැබෙන්න පුළුවන්. හරි ඒ නිසා මේ WhatsApp මැසේජ් ගොඩාක් දාලා තියෙනවා පුතේ සමහර වෙලාවට රිප්ලයි කරන්න බෑ තරහ වෙන්න එපා. ඉතින් ඔයාට ඇඩ්මිෂන් එක ලැබෙනවා. හරි එතකොට පුතේ මේ 20 ඔබේ එක්සෑම් එක තියෙනවා. ඒ නිසා මම මේ කියන හැම දෙයක්ම විභාගයට වැදගත් වේවි. හරි එතකොට මම ආත උගන්වන්නේ නෑ උගන්වන්නේ මට අවශ්‍යතාවය තියෙන්නේ ඔබව දැනුවත් කරන්න. හරි මම පන්ති යන්න කියලා එහෙම බල කිරීමක්වත් ඒ මුකුත් නෑ. කැමති අය එන්න කැමති අය ඉන්න හැබැයි ගොඩ දාන්න. හරි ඔබ දන්නවා මේ සැරේ ඔබ දන්න පොදු පරීක්ෂණයේ පේපර් එක පට්ටම අවුල්. ඒ කියන්නේ අවුල් කියලා කියන්නේ ළමයින්ට හදා ගන්න බැරි වුණා. එතකොට දැන් මේ ශිෂ්‍යත්ව පේපර් එක බලන්න. හරි එතකොට මේ එන්නෙන්න පේපර් අමාරු කරනවා. එතකොට ඔබ බලන්න ඔබ මාව විශ්වාස කරනවා විශ්වාස කරන්න. ඔබ මගේ නම සර්ච් කරලා බලන්න YouTube එකේ තියෙනවා පොදු පරීක්ෂණේ හඳුන්වා දීමේ සම්බන්ධනේ. ඒකේ පුතේ ගණන් දෙකක් මන් නිකන් ජොලියට කියලා දෙනවා. හරි ඔයාට මට ඕනේ ළමයි කමෙන්ට් වුණත් මම ඔයාට දාන්නම්. ඔයා බලන්න ඒකේ මගේ නම සාන වෙනකන් ඉඳ බලන්න මම මේ කියන හැම දෙයක්ම වැදගත්. පුතේ ඒක ඒ විදියටම ඒ කියන්නේ පොඩි පොඩි වෙනස් කරලා ඒ විදියටම නිකන් ජොලියට කතා කරපු ප්‍රශ්න දෙයක් ඒ විදියට වෙනවා. ඔයා බලන්න වැඩිම පිරිසක් මේ බලපු එකක් තමයි පොදු පරීක්ෂණ විභාගයේ හිට කියලා. ඔයා බලන්න කමෙන්ට් කොච්චර වැටිලා තියෙනවද? ඔයා බලන්න මම ඇත්තද කියන්නේ කියන්නේ. ඒ නිසා පුතේ ඕනතරම් මේ ශේස්ත්‍රේ දැන් මේ ෆීල්ඩ් එකේ හිටියේ මේ තරග විභාග සම්බන්ධය ලංකාවේ සීමිත ප්‍රමාණයක්. හැබැයි අද ඕන තරම් ඉන්නවා. හැබැයි පුතේ පළපුරුද්ද තියෙන මේ ප්‍රධාන ආයතන ගණනාව ගන්නපු ප්‍රතිඵල තියෙන ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්න. නැත්තම් මේක මේ සැහැල්ලුවට ගන්න එපා පුතේ. ජීවිතේ තීරණාත්මක වෙන අවස්ථාවක් මේ විශ්ව කියන්නේ. ඒකට හේතුව තමයි පුතේ කවුද ආස නැත්තේ බැංකුවක වැඩ කරනවා කියලා කියන්නේ. නේ අපි පට්ට කියන්නේ අමුතුම ගැම්මක් තියෙන නේ. අම්මා ආඩම්බරෙන් කතා කරයි මගේ දුව ලංකා බැංකුවේ වැඩ කරා මගේ පුතා ලංකා බැංකුවේ වැඩ කරා නේ. ඒක ඒ පුතේ වෘත්තියක් කරාට වැඩක් නැහැ. මුදල් ලැබුණාට වැඩක් නැහැ. හැබැයි ඒක අපි ආත්ම තෘප්තියක් ලබනවා.
නේවාට ගැම්මෙන් කියන්න පුළුවන් නම් මම බැංකුවේ වැඩ කරා පුතේ එතකොට වෙන බැංකුනේ මේ ප්‍රධාන පෙළේ පුතේ ගත්තම මේකත් පේපර් එකට අහන්න පුළුවන් ජීකේ පේපර් එකට ලෝකේ ගත්තම පස්සේ ප්‍රමුඛ බැංකු ගත්තම පස්සේ බැංකු 14ට ලෝකෙම බැංකු 14ට තියෙන 14ට තියෙන බැංකුවක් තමයි ලංකා බැංකුව ඒ වගේ තමයි ආසියානු සාන්තිකර කලාපයේ දෙන විශාලම ජාලා විශාල බැංකුව විදිහට බැංකු 500 අතරට ලංකා බැංකුව ඇතුළත් කරන්න පුළුවන් විශේෂව ඒ වෙන් තමයි ශ්‍රී ලංකාවේ අංක 1 රාජ්‍ය වාණිජ බැංකුව උතේ ලංකා බැංකුව හරි ඉතින් ඒ එවැනි වරප්‍රස ලංකාවේ ප්‍රධාන පෙළේ වාණිජ බැංකුව ඒකට ඔබ යන්න සුසුකම් ලබන්න හරි එතෙන්ට යන්න try කරන්න එතකොට ගොඩක් අය බලන්න මේ වැටුප මම නැවතත් ඔබට මතක් කරන්න සමහර අය අල්ලලා දාලා හිටියා හැබැයි ඔයා බලන්න මගේ ක්ලාස් මුල ඉඳන් හිටපු ළමයින්ට මේ වෙද්දි අපේ අයිටිස්ස සුපිරියටම ඔක්කොම ඩි කරලා දෙන්න හරි ඒ වගේම ඉංග්‍රීසි කරලා දෙන්න ඔක්කොම කරලා දෙනවා ළමයි පුතේ විශේෂත්වය කියන්නේ පළවෙනි අවුරුද්දෙම පුතේ උපාධියක් ගත්තා මෙවැනි වැටුපකට යන්න බෑ පුතේ පළවෙනි අවුරුද්දෙම ඔබට ලැබෙනවා කියද 45000ක වැටුපකට ඔබට 45000ක වැටුපකට පුතේ යන්න බෑ පළවෙනි ට්‍රේනින් කා දෙවෙනි අවුරුද්දේ අන්න දෙවෙනි අවුරුද්ද කීයක් ලැබෙනවද දෙවෙනි අවුරුද්දේ පුතේ 60000ක වැටුපකට ඔබට යන්න පුළුවන් හරි මෙන්න මේ අවුරුදු දෙක සම්පූර්ණ කරන මේ අවුරුදු දෙක සම්පූර්ණ කරන්න ඕනේ ඒ කරන් පස්සේ මීට වඩා වැටුප වැඩි වෙනවා අන්න පුතේ ඊට පස්සේ මාණ්ඩලික සහකාර දැන් මේ ඔබේ තනතුරු සම්බන්ධ පුතේ විභාග අනන්ත අප්‍රමාණ මම කියන හැම දෙයක්ම අහන්න පුළුවන් හරි හොඳට ඔළුවට ගන්න මාණ්ඩලික සහකාර පළවෙනි ශ්‍රේණියට ස්ථීර කරනු ලබනවා මොකද්ද කරන්නේ මාණ්ඩලික සහකාර පළවෙනි ශ්‍රේණියට ස්ථීර කරනු ලබනවා පුතේ මේ වැටුපකට යන්න බෑ මේ මේ ආර්ථිකද මෙවැනි වැටුපකටවත් නැතුව ජීවත් වෙන්න අමාරුයි අන්න පළවෙනි අවුරුද්දේ 45000යි දෙවෙනි අවුරුද්දේ පුතේ 60000ක් ලැබෙනවා හරි හැබැයි මේ දෙක ඔයා සම්පූර්ණ කරන්න ඕන ස්ථීර කරා තේරුණාද ඔන්න ඔක තමයි තියෙන්නේ ඒ නිසා පුතේ කලබල වෙන්න එපා ඔයාට ඇඩ්මිෂන් එනවා විභාගයේ හෙට කියලා හරි ඒ සුදුසුකම් තියනවා නම් ඔයාට ඇඩ්මිෂන් එකේ වාඩ ළඟ තියෙන එකක තියෙයි මොකද විශාල පිරිසක් ලිය හරි මේ වෙද්දුනුත් අපේ ක්ලාස් වල අද වෙද්දුනුත් අපේ ළමයි මෙතන ඇති ගොඩාක් අය රෙජිස්ටර් වෙලා තියෙන්නේ හරි ඉතින් මම විස්තර කොහොම කියන්නේ එතකොට පුතේ දැන් මේ කොහොමද ගොඩදා හරි මහා ලොකු දෙයක් නෑ පුතේ පේපර් දෙකයි ඒ පේපර් දෙකක් වුණාට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පුතේ හැදෙනවා ඔබ දන්නවා GK හැදෙනවා GK කියන්නේ මොකද්ද ජෙන්ඩර් නොලෙජ් මොනවද අහන්න පුළුවා නේ පුතේ මේ අද මෙතන ටියුට් නෑ එහෙම උගන්නලා තේරුමක් නෑ අහන්න පුළුවන් ලංකා බැංකුව ආරම්භ කිරීමට පෙරමුණුගෙන මේ අහපු ප්‍රශ්න මොකද අහන්න පුළුවා ලංකා බැංකුව ආරම්භ කිරීමට පෙරමුණගෙන කටයුතු කළ රාජ්‍ය මණ්ඩන සභාවේ සිටි පුද්ගලයා කවුද කියලා අහන්න පුළුවන් දැන් සමහර අය රාජ්‍ය මණ්ඩන සභාව කියද්දි දන්නේ නැහැ පුතේ මේකේ බැංකු විතරක් නෙමෙයි කාලීන තොරතුරු ඉතිහාසය ආර්ථිකය මහා බැංකු වාර්තාව මේ ඔක්කොම අහබලාර යනවා. ඔකෝ සුපිරි වැටුපක් හම්බ වෙනවනේ පුතේ. හරි කම්මැලිකමට මේ දවස්වල මේ ටික කාලයයි තියෙන්නේ. ඔබ ෆෝන් එක ඔබ නේ WhatsApp ගිහිල්ලා බලලා කවුද නේ කවුද මැසේජ් කරලා තියෙන්නේ. Facebook ගිහිල්ලා ඒව කර කර හිටියොත් නම් අපරාධයක් දුක් වෙන්න වෙයි. අර එනිසා ඒ කාලේ නාස්ති කර ගන්න. දැන් මම කිව්වනේ මම ප්‍රශ්නේ කිව්වේ මේ අහ ප්‍රශ්නයක් ලංකා බැංකුව ආරම්භ කිරීමට පෙරමුණුගෙන
කටයුතු කළ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි පුද්ගලයා කවුද? පුතේ රාජ්‍ය මන්ත්‍රණ සභාවක් කියලා කියන්නේ ව්‍යවස්ථාදායකයා 1931 ඩොනමෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඔබ දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගණනාවක් ක්‍රියාත්මක වුණා මොකද 1833 පුතේ කෝල්බ්‍රුක් නේ අන්න එතන සිට 1978 දක්වා වර්තමානයේ කියවෙන්නේ 78 දක්වා මෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගණනාවක් ක්‍රියාත්මක වුණා ඒ හැම එකේම ව්‍යවස්ථාදායකයේ ව්‍යවස්ථාදායක නීති සම්පාදනය කරන ආයතනය එක්තරා විදිහකට හැදිලා වර්තමාන අපි කියන 72 වෙනි පාර්ලිමේන්තුව අන්න පුතේ 1931 නීති සම්පාදනය කරන ආයතනය එහෙම නැත්නම් අපි ඒක හැඳින්නුවා පුතේ මොකද්ද රාජ්‍ය මන්ත්‍රණ සභාව මේව අහන්න පුළුවන් ප්‍රශ්න මාද පුතේගේ රාජ්‍ය මන්ත්‍රණ සභාව අනේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පුතේ ව්‍යවස්ථාදායක වෙනත නීති සම්පාදනය කරන ආයතනය රාජ්‍ය මන්ත්‍රණ සභාව 1931 අපි කියෝ ව්‍යවස්ථාදායක මේකේ ඔක්කොම මන්ත්‍රීවරු හිටියා පුතේ කීයද 61 හරි මේකේ 3 දෙනෙක් හිටියා නීති නිලධාරී නේ මුදල් මහලේකම් කියලා ඉතුරු 58 දෙනා කාර්ක සභා 7කට නේ අධ්‍යාපන තිබුණා සදේශ කටයුතු මම්මාවක් නේ මෙන්න මේ 7කට බෙදුවා හරි එහෙම ගියා හරි අන්න එතන මේ රාජ්‍ය මණ්ඩල සභාවේ එමෙත මේ ව්‍යවස්ථාදායකේ ලංකා බැංකුවක් ඕනේ කියලා නේ ඉල්ලීමක් කරනවා මේ පුද්ගලයා කවුද කියලා පේපර් එක ප්‍රශ්නයක් මේ කවුද ජෝර්ජ් ද සිල්වා දැන් දැනට මේ ව්‍යාම රාජ්‍ය මණ්ඩල සභාවේ දන්නේ නැහැ එහෙම බෑ පුතේ වැඩ කරා හරි මේ ආපහු මේ ඉගෙන ගන්න මේ රැකියාව වැටුපකුත් එක්ක අන්න පුතේ ජෝර්ජ් ද සිල්වා ආන්න පුළුවන් ප්‍රශ්න ඊට පස්සේ ආන්න පුළුවන් කියන්නේ එයා තමයි මේ ලංකා බැංකුව කෝණේ කියලා පෙනුමුණගෙන කටයුතු කරපු පුද්ගලයා තමයි ජෝර්ජ් ද සිල්වා හවුද පුතේ අන්න එයා තමයි රාජ්‍ය මණ්ඩල සභාවේ කිව්වේ ලංකා බැංකුව කෝණේ කියලා කවුද ජෝර්ජ් ද සිල්වා හත් අයව ලංකා බැංකුව ආරම්භක සභාපතිවරයා වශයෙන් හඳුන්වනු ලබන්නේ කවුද කියලා නේ ලංකා බැංකුවේ ආරම්භක සභාපති කලින්ගේ සභාපති ආරම්භක සභාපති කවුද කියලා කවුද පුතේ ඒ තමයි ඈනස්ද සිල්වා ආරම්භක සභාපති කවුද ඈනස්ද සිල්වා මහත්මයා අයව ලංකා බැංකුව ආරම්භ කරේ කවද්ද කියලා උතේ හොඳට මතක තියාගන්න. පණ්ඩිත වෙන්න පණ්ඩිතයන්ට මේ විභාග පාස් වෙන්න බෑ. සමහර අති පණ්ඩිතයි. ලංකා බැංකුව ආරම්භ කරපු වර්ෂය ඇහුව දරුවෝ වර්ෂය විතරක් ලියන. මේ පේපර් ලහනවා. ලංකා බැංකුව ආරම්භ කරපු වර්ෂය මාසය දිනය ඇහුව අන්න වර්ෂයයි මාසයයි දිනයයි මේ ඔක්කොම ලියන්න. කවදා ආරම්භ කරේ? 1939 මේක තමයි වර්ෂය. ඒතකොට කවද මොන මාසෙද? අගෝස්තු 1 වෙනිදා. හරි 1939 අගෝස්තු 1. ආය අහන්න පුළුවන් ලංකා බැංකුවේ තේමා පාඩේ මොකක්ද? ලංකා බැංකුවේ තේමා පාඩේ අහන්න මොකක්ද? ජාතියේ මහා පාන් කැඹ සමහරවන් ඒක දැන් මේ දන්නවා ඒකවත් සමාඩ මතක නැහැ විභාගයට ගියාම නේ ජාතියේ මහා පහන් කැඹ හරි මොතන ඉන්න මම කියලා දෙන්නම් ඇඩ්මිෂන් මේකේ තියෙනවා ටිකක් ආඩ පුරවගෙන යන්න මම ඒ ඔක්කොම කියලා දෙනවා හරි මොකක්ද තියෙන්නේ මේ හැමදේම කියන්නේ එතකොට පුතේ මේ තේමා පානේ මේ ජාතියේ මහා පහන් කැඹ ඉතින් ඒ වගේ අය අහන්න පුළුවන් අය අහලා තිබුණා ලංකා බැංකුවේ නිල වෙබ් පිටුවේ පිටුව වන්නේ මොකක් මොකද්ද වෙබ් පිටුව
www.boc.lk अन्न एवागे जी के प्रश्न कहाँ आय आन्न पुलवा मेवेती पेपर हदल अरे ओ पेपर हदल यूक्रेन संबंध गेटलू अंगीकारी मल्ली अरे मम को එතකොට මම ක්ලාස් ආව නැති අයටත් මේ නෝට් එක ගන්න කොහමද ID වීඩියෝ ටික ගන්න කොහමද මේ ඔක්කොම අපි අවස්ථාවක් දෙනවා අපි කතා කරමු රයිට් එතකොට පුතේ මේවා අහනවා මේ කන්නේ IS ගැන අහන්න පුළුවා නේ කොවිඩ් ගැන අහන්න පුළුවා අන GK නෝ එතකොට පළවෙනි ප්‍රශ්නේදම පේපර් එකට තමයි එන්නේ GK ඒ කියන්නේ ජෙන්ඩර් නොලෙජ් බැංකු සම්බන්ධව ඊට පස්සේ මේ පේපර් එකේ වෙනවා මොනවද එන්නේ අන්න IQ නේ IQ වෙනවා පුතේ IQ වෙනවා මහා ලොකු ගොඩක් එන්නේ නේ රයිට් දැන් මම මෙතන දැන් වැඩිපුරම හොඳට මතක තියාගන්න පේපර් එක හැදෙන ක්‍රමය වැඩිපුරම පුතේ සංඛ්‍යා රට හතරක් හෝ පහක් එනවා රයිට් දැන් උදාහරණයක් ගත්තොත් නේ දැන් සංඛ්‍යා රට ගණනාවක් ඉස්සේ හැදෙන්න පුළුවන් නේ දැන් අපි කියමුකෝ ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම කියලා මේකේ තියෙනවා සංඛ්‍යා රට ගණනක් කියන 6යි 5යි 41යි හරි 8යි 7යි 71යි ඊළඟට තියෙනවා 12යි 5යි හිස්තන දැන් මේවා ඔයාලට කෙටි කාලයක් හම්බ වෙයි හරි එතකොට මේක තමයි පුතේ උත්තර සෙට් එක ඒක මාක් කර ගන්නවා කලබල වෙන්න එපා පුතේ ජීවිතේ තීරණාත්මක අවස්ථාව මම හැම වෙලාවෙම කියන්නේ ජීවිතේ සතුරු කරන්න ඉන්න පුළුවන් එකම වස්තුන් දෙක තමයි අම්මයි තාත්තා කෙනෙකුට ඊට කලින් අම්මා තාත්තා නැති වෙන්න පුළුවන් දුක් වෙන්න එපා යා කොහේ හරි ඉඳන් බලන් ඉන්න හැබැයි ඔබට ඒගොල්ල සතුරු කරන්න පුළුවන් නම් ඔබ රියල් පොරක් හරි දැන් මෙතන මම හිතනවා මේ තරුණ අය ඉන්නේ මොකද ලංකා බැංකුව දානවා තරුණ අය හරි වැඩි ඉති ඕනතර අපේ ලෝ ක්ලාස් වල එහෙම එනවා පුතේ මේ ගැම්ම ගන්න හරි මේ හීන දකින්න අකමැති උන්ට මේව වැඩක් නැහැ හරි උන් ආස නැහැ උන්ගේ වෙන වෙන ෆැන්ටසි ලෝක තියෙන ජීවිතය කියන්නේ මා එක විදියට මේ සතුටෙන් හිටියා තව වෙලාවකින් පුතේ දුක මහා අමුතුම දෙයක් හැබැයි යම්තා දුරට මේ අපි ජීවත් වෙනවා ජීවත් වෙන්නේ පෙයින් මැරෙන්න බෑනේ අර බල ලෝකේ ප්‍රශ්න ලංකාවේ ඕනතරම් ප්‍රශ්න හැබැයි පුතේ අපි මැරෙන්නද අර හැබැයි අපි ඒ විදවන්නේ නැතෝ ජීවත් වෙන්නවා නේ එතකොට පුතේ අර අහිංසක දෙමාපියෝ ආවෙන කට්ට කාපු අය ඔයා වෙනුවෙන් නේ කන්න දෙන ටික අර ඔයාලා කන්න දීලා නේ කෑවා කියලා බොරුවට අර කියපු අම්මා වෙනුවෙන් කට්ට කාල එකම ඇඳුගඳපු තාත්තා වෙනුවෙන් කැපවීමක් කරන්නකෝ ඒ තාත්තා වෙනුවෙන් ඔයා පළවෙනි පඩිය අරගෙන ඒ වැටුප අරගෙන
वरप्रसाद पुते ओबट मम हेम वेलाम कियने मगे लामाय ओबट औडियाक तिब्बा तडक ने औडु पडस गाना किला मट मट ना वेडक ने पुते ने मट ने सुपरिम वाहने तिब्बा तडक ने तरुण काले नत्ता हरे अपी ए देवल लंगा करगत्तु मिनिसु पुते अडु वयस अपी मार कट्टक कैव हरे विश्वविद्यालय इद्दि ने एक कट्टक कियने लोक कट्टा विभाग पास उंट पुतुमे हरिय ඔයාගේ දෙමෝපියන්ටත් වඩා පුතේ සමාහට ඔයාගේ නෑදෑය කෙනෙක් මහා ඥාතියින් කියලා කෙනෙක් මහා ඔයා මන් දන්නේ ඔබ එක්ක නම් මං කියන්නේ එපා කරමු සෙට් එක. උන් කැමති උන්ගේ ළමයින්ට හරියනවට අපිට කියලා වෙනවා. සරල භාෂාවෙන්. හරි. එනිසේ ඒක වෙනස් කරන්න ඕනේ. ඔයාට ඔයාගේ දෙමෝපියෝ ආ මහන්සි වෙන්න. එනිසා පුළුවන් තරම් මේ කාලේ මම මහන්සි වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. फेसबुक अरे कच्चर से योग करेगा नहीं ना ऐसे योग करा रहे वड़ा पेनो बलन नहीं निकलते और इन्हें नहीं हरी ये हरी मंगा पेन नहीं माँ पट्टे ने वड़ा करा जब मैं बलन मैं कतमा उत्तर सेट के इन्हें मैं देना है मुनार कर लग मैं आओगा ना मैं देना है मुनार कर लग अन्ना कौन देगा अन्न मैं बलन पुते मैं आ उत्तर අන්න මේ දෙක පුතේ මම ගුණ කරා 6 වරක් 5 30යි ඒ තිතින් 30යිනි පුතේ අන්න එන පුතේ නැවත වතාවක් මේ සංඛ්‍යා දෙක එකතු කරා අන්න පුතා 6යි 5යි එකතු කරාම අන්න පුතේ 11යි අන්න මේ දෙක එකතු වුණාම 1 42 ඒක තමයි මේක මෙයාට කරපු දේ මෙයාට කරන්න ඕනේ නැත්තම් වැරදි පුතේ එනම් මේ බලන්න 8 වරක් 7 එදෙන ගුණ කරනවා පුතේ 8යි 7යි 8 වරක් 7 56යි අන්න පුතේ අටයි හතයි එකතු කරාම පුතේ 15 මේ දෙන්න එකතු කරනවා 6යි 5යි 11යි 1ක් ඉතිරි 5යි 1යි 6යි 1යි 7යි 71යි පේන්නේ නැතුව අන්න මේ බල 12 වරක් පුතේ 5 60යි එන මේ බල 12යි 5යි එකතු කරාම 17යි එන පුතේ මේ බණ 7යි 6යි 1යි 7යි 77යි right
මෙන්න මේවයි ගණන සෙට් එකක් කියනවා මොනවද එන්නේ සංඛ්‍යා රටා එනවා අනිවාර්යෙන්ම එනවා නැත්නම් පේපර් එක වැඩක් නැහැ තර්කන එනවා නේ තර්කන එනවා පුතේ ඒ වගේම තමයි කෝච්චි ගණක් පරතර ගණක් අනුපාත ගණක් ප්‍රතිශත ගණක් පොලි ගණක් ඒවයි ගණන් සෙට් එකක් කියනවා විශ්ලේෂණ ගැටලු ඒ වෙනවා හරි ඔක්කොම කරන්න ඕනේ නැහැ විභාගේ පාස් වෙන්න ඔක්කොම කරන්න ඕනේ නැහැ පැහැදිලිද අන්න මේ පේපර් එකට ලෑස්ති වෙන්න හරි එතකොට පුතේ ඊළඟට පළවෙනි පේපර් එකේ නම මේ ගණන් ගොඩාක් හදන්න නෑ පුතේ මොකද ක්ලාස් එක නෙවෙයි මම අද කරන්නේ මේ කොහමද ඔයාගේ ඇඩ්මිෂන් එකේ මොකද්ද වෙන්නේ ඒ හැමදේම කියන මොනවාද පුරවගෙන යන්නේ තව ඉන්න ඉවසල ඉන්න හැමදේම කියන රයිට් එතකොට පුතේ IT එනවා දැන් IT පුතේ දන්නවා හිටියය සුපිරිම සර් කෙනෙක් ඉන්නේ අය සුපිරියර පට්ට යන්න කරනවා හරි මොකද මම පුතේ ඩබල් ඩිග්‍රී කළා මම IT තුගන්නනවා නන වැඩක් නැහැ නේ බොරුවක් මට IT කරන්න බෑ මම IT දන්නේ නැහැ හරි IT සර් පුතේ IT ඩිග්‍රී කළා महाजन बैंक पेपर इंग्लिश पेपर सर इनो සර් අස්සන්ට කරලා දෙයි මුල ඉඳන් හැමදේම කරලා දෙයි රයිට් මෙන්න මේ විදිහට තමයි පේපර් කැදෙන්නේ ඒතොර පේපර් දෙකයි පළවෙනි පේපර් එකේ IQ IT GK ඒ පේපර් එකට ඔයාලා ලෑස්ති වෙන්න ඕන ඊළඟ පේපර් එක ඉංග්‍රීසි පේපර් හරි මහා ලොකු අමාරුනේ ඉංග්‍රීසි බය වෙන්න එපා පැරග්‍රාෆ් එකක් දිලා ආන්සර් ලියන්න කිස් ගොඩාක් තියෙන ඉස්තන් පුරවන්න හරියට ඉගෙන ගන්න වැඩිපුරම ඉංග්‍රීසි කරනවා මොකද සමහර අය ඉංග්‍රීසි වලට බයයි अरे गुडाका भय अरे वेपुर इंग्लिश करते मैं पेपर अपे लमाइंट अभी कर लिये अलते लमे मेते मास वीडियो टीक पेपर का අපේ ළමයින පාට අසාධාරණයක් නේ පුතේ මේ මගේ ළමයා කොමාස ගන්න සල්ලි දීලා දීලා ඇවිල්ලා අලුතෙන් ආපු කර ආපහු දෙන එක අසාධාරණයි අඩු මුදලකට ඒක ගන්න පුළුවන් මෙන්න මේ නම්බරයට ඔයාට පුළුවන් පරණේව ඉල්ල ගන්න හරි මෙන්න මේ නම්බරයකට කතා කරලා කියන්නේ ක්ලාස් එකේදී ළමයි දන්නවා සුපීරියර් මයිටි ටික මදයන්ම කරලා තියෙන්නේ පරණේ වැඩි ගන්න. මොකද දැන් මේකේ වෙන්නේ කැමම කාඩවත් බල කරන්නේ දින 7කින් කරන්න පුළුවන් උපරිම සෙල්ලම කරලා පුතේ කවර් කරලා දෙනවා. දින 7යි. හරි. IQ GK දින කරනවා 3ක්. හරි. පුතේ ඒ වගේම තමයි IT කරනවා පුතේ දවස් දෙක දෙකින් උපරිම කවර් කරන්න කියලා කියලා දී. ඒ වගේම ඉංග්‍රීසි කරනවා දවස් දෙක උපරිම කරනවා උපරිම දේ කරන්න. මේක අමතරව පරණ පේපර් හැම දෙයක්ම දෙනවා ඔයගොල්ලෝ. කොහොමද ගොඩ දාගන්න? ඔයාලා ගොඩ ගියොත් මට සතුටු. එතකොට මේ 3යි 5යි දවස් 7ක් කරනවා. සමාන එක සතියේ දවස් දෙකක් වැඩේ. රයිට් එතකොට පුතේ මෙන්න මේ දින 7ටම දැන් අපේ මෙතන ක්ලාස් මගේ මුපාක්කාරය ඇවිල්ලා තියෙනවා මගේ ග්‍රාම නිලධාරියේ මුපාක්කාරය මම chance එකක් දෙන්නේ බෑනේ ඒ ළමයි මේ දින 7කට මගේ ක්ලාස් අපේ පුතේ ඕනම ක්ලාස් එක බාන ඕන තරම් ක්ලාස් එකක් 3000 ලොකු මුදලක් ගන්න මම එහෙම ගන්නෙ නෑ හරි පුතේ මගේ එක ක්ලාස් එකකටත් ඇවිල්ලා නැත්තම් මෙතෙක් ඒ ළමේ ආ බලන්න ලෝ එක්සෑම් එකේ පවා LLB එකේ පවා අවසන් සෙමිනාරේ විප්ලවයක් කරපු අපිට බැනපු
පාර්ලිමේන්තුවේ පවා බැනපු හරි අවසාන සෙමිනාකරේ අපි හරි එතකොට පුතේ අවසාන සෙමිනාකරේ සම්බන්ධ කරන්නේ මේ ක්ලාස් එකේ ඉන්න ළමයි විතරයි හරි පැය කොහොම පැය 9ක සෙමිනාකක් යනවා පැය 9ක හරි IQ GK පැය 3යි IT පැය 3යි ඒ වගේ ඒ වගේම ඉංග්‍රීසි පැය 3යි ඒ වගේ සෙමිනාකක් යනවා මේ ක්ලාස් එකේ ඉන්න ළමයි විතරයි ගන්න මොකද වෙන අය අරන් මේ කොට දාන්න අමාරු හරි එතකොට මම ක්ලාස් එකක මොකකාරී ඉඳ ඉන්නවනා දැරට ඒ ළමයිට මේ දින 7ටම රුපියල් 2000ක් තමා පුතේ අය කරා හරි මේ දින 7ටම එක දවසර පුතේ මේ ආර්ථික හරි අමාරු මට නොමිල කරන්න බෑනේ පුතේ එහෙම නොමිල කරන දේ වටිනාකමකුත් නැහැ මං එහෙම කරන්නෙත් නැහැ ඇයි මං එහෙම කරන්නේ මං එහෙම කරන්නේ නැහැ හරි එන මම ඊගඩ වෙන වැඩක් කරනවා එහෙම නොමිල කර කිසිම දෙයක් අගයක් නැහැ right ඒ වගේ මගේ පන්ති ඇවිල්ලා නැත්තම් අලුත්ෙම සම්බන්ධ නැහැ ළමයෙකුට පුතේ 2500 හරි මේ ලංකාවේ සබ්ජෙක්ට් වැඩි මොකද මම ගුරුවරුන්ට විශාල මුදලක් ගෙවන්න ඕන එක දවසකට right ඒ නිසා පුතේ මෙන්න මේකදී මම ක්ලාස් එනවනම් ඒ ළමයින්ට 2000යි මොකක් හරි ක්ලාස් එනවා නැත්තම් අනිත්යන් 2500 මේ ළමය විතරයි සෙමිනාකට සම්බන්ධ කරගන්න අවසාන සෙමිනාකේ එතකොට පුතේ දැන් අපි ගොඩක් වෙලාවට හෙට පටන් ගන්න ඉති අපේ ක්ලාස් එක ළමයි අපේ ළමයින් සමහර ගණන් ගත්තේ නැහැ XMTA ඉද නේ වෙයි මොනවා වෙයි දන්නේ නැහැ නේ කියවන එක්සම් කියන්නේ නැ මම කො පැහැදිලිවම කිව්වා මගේ ළමයින්ට බැංකු විභාග නදාල නැහැ පුතේ වෙන විදියට තියන්නේ විභාග තියෙන ගණන් ගත්තේ නැහැ දැන් සමහර දැන් ගොරක් තලා දී WhatsApp message ගොඩයි මට බලන්න බැරි වුණා සමහර reply කරන්න තරහ වෙන්න පා පුතේ පුළුවන් පුළුවන් විදියට මම ඔයාලා reply කරන්න right එතකොට පුතේ අපි මේ හෙට ක්ලාස් එක පටන් ගන්න ඉදියේ නමුත් පටන් ගන්න මේ විදිය ඔබ මුදල් කියලා තියෙනවා මේ අද විශාල ප්‍රමාණයක් දැන් register වෙලා තියෙන්නේ පුතේ කවුරුත් ඇඩ් කරලා නැහැ අපි පටන් ගන්න කල් දෙනවා ඒ ළමයින්ටත් සමහර මුදල් හොයාගන්න පට්ටමාරු වෙන ණය මොකක් කරේලානේ පුතේ කරන්නේ නේ මුදල් තිබිලම නෙමෙයි මෙන්න මේ දෙවෙනිදා හරි බදාදා හරි බදාදා දෙකට දෙවෙනිදා පටන් ගන්න දැන් ඊතර මේ ලංකාවේ ලොකු අර්බුදයක් කරනවා විදුලිය එතකොට දැන් ඔන්ලයින් කරන්නේ කෝල් ක්ලාස් කරන්න බෑනේ පුතේ ඕල් ක්ලාස් දවස්වල 10යි දවස් 7ක් කියන්නේ 7000යි හරි එතකොට පුතේ ගොඩක් වෙලාවට කොහොම විදුලිය කැපුවා ගොඩක් අර රෑ 8 වෙද්දී එනවා හරි 8 වෙද්දී එනවා 8ේ සිට රෑ 12 වෙනකම් විතර පේපර් එක කරනවා හරි එතකොට පුතේ එදාට මේකේ බ්‍රේක් එකක් දෙන්නේ නැහැ. හරි 8න 12න කාලා බීලා ඔක්කොම කරගෙන ඉන්න. අය බ්‍රේක් දෙන්නේ නැහැ පුතේ. හරි 8න 12න ගන්න. එතකොට මේකේ කාලය හදා ගන්න ඕනේ IQ වලයෙන්. මම එක්කෝ කලින් මන් දැන්න විදුලි යන්න කලින් හරි පේපර් එක දෙනවා. අවංක වෙන්න අවංක වැඩ කරන සෙට් එකේ බොරුකාරෝ එන්නේ පාපිකාවට වැඩක් නැහැ ප්‍රතිඵල එන්නත් වැඩක් නැහැ හරි කලින් පේපර් එක දෙනවා IQ එහෙම පුතේ කියන්නේ ඔයාලා පේපර් යනවා ලොකු ප්‍රමාණයක් අපි කරමු මේ පේපර් එක අමාරු දෙයක් අමුතු දෙයක් නැහැ අර යාගේ ළමයි ඉන්න මෙයා ගන්න ළමයි අමුතුම හිතා ගන්න බැරි මේ වහන හරි ඒ නිසා ඒ වගේ පේපර් එක ලෑස්ති වෙන්න ඕන ඒ නිසා කලින් පේපර් එක දානවා කාලේ මම දුන්නොත් ඒ කාලේ ඇතුළත අනිවාර්යෙන් පේපර් එක කරා පටන් ගත්ත ගමන් ලකුණු දෙනවා නමුත් මට පන්තිය පටන් ගන්න වෙන්නේ 8ට මේ විදුලි විසන් දීමත් එක්ක බෑදලිද එතකොට පුතේ මම ලකුණු දුන්න ඕම් බලා ගන්න පුළුවන් එතකොට පට්ට යන වැඩ ගන්න අතිරේක පේපර් දෙනවා ඒ හැම දෙයක්ම කරන්න උපරිම දෙයක් කරන්න right එතකොට පුතේ ගොඩක් වෙලාවට සතියේ දින දෙකක්වත් තියෙනවා දැන් මේ ප්‍රමුඛතාවය දෙන්නේ ලංකා බැංකුලින් ළමනේ විතරයි ලෝ එක්සෑම්
ग्रामीण विभाग तीन जोली पुते कौर मुना जोली ग्रामीण अरे पुरापाड़ो ग्रामीण पुरापाड़ो नमदा तीन ने नमदा यदर पुते एक एग्जाम में तीन जोली मगर मे विभाग पोडा मुदर प्लस तीन इन सब मे एग्जाम में जोली तो ने प्रमुखता प्रमुखता लंका बैंक अमाइ अटे दुलाहा तीन इंड लास्ट आने चट सब ब्रेक दिखाई विभाग बलवा දැනට ක්ලාස් වල අද වෙද්දි මුදල් දාලා රෙජිස්ටර් වෙලා තිනවා කෙඩ ක්ලාස් එක කරන්නේ නැහැ පුතේ එක දිගට පටන් මොකද කොටසක් හැදෙන්න ගෑරනවනේ දෙවෙනි දා අපි ක්ලාස් එක පටන් ගන්නවා ඒ වෙනකම් ගෲප් එක ඇඩ් කරන්නේ නැහැ හරි පළවෙනි දා අවශ්‍ය ඇති ගෲප් එක ඇඩ් කරලා පේපර් එක දෙනවා හරි පැහැදිලිද මුල් දවස් දෙකේ මම කරන අවසාන දවසේ මම කරන්නේ ශ්‍රමණය එකක් අනිස් වලට කි ඒ වැටි කරලා දෙන්න රයිට් එතකොට ඒ විදිහට තමයි ක්ලාස් එක යන්නේ ඔබ අලුතෙන් ඉන්නවනම් අපේ සියලු මිස්ටර් ගෲප් එකේ දානවා ඒකට මුදල් ඔන්ලයින් හරේ එහෙම නැත්නම් මැෂින් එකකින් හරේ බැංකුවට ගිහිල්ලා හරේ ඩිපොසිට් කරලා ඒ රිසිට් එක ෆොටෝ එකක් දාලා WhatsApp කරන්න දෙයි. ඒ සියලු දෙනාම පළවෙනිදා හවස 6 වෙද්දි ඇඩ් කරනවා. හරි ඇඩ් කරලා 7 විතර වෙද්දි පේපර් එක දාන්න. अरे हाथ वे पेपर का दर इन दावे क्लास का दीन क्लास विना विना दहाली लिंक आट लादी अरे क्लास अरे पुते जी के इंग्ली मे तुनमोने दिन हतम तमा पुते अभी मे दिन हतम तम क्लास एडमिशन बलन अनिवार्य बलन पास पास नमेदे सामदान मिनिने अरे मेक ट्रू मेक मे दूर प्रकाश विभाग साल अरे अनिवार्य मेक मद දියුරුම් ප්‍රකාශයක් වාරයන් නොවන. පැහැදිලි කියන්නේ මොකක් හරි අකුරක් හරි සමහර වෙලාවට වැරදිලා තියෙන්න පුළුවන්. හරි.
එහෙම තියෙනවා නම් පුතේ ඔය අනිවාර්යෙන් මේක හදාගන්න නැත්තම් ප්‍රශ්නයක් වෙනවාමයි. පැහැදිලිද? මට අදත් කතා කරලා කිව්වා සමහර අයගේ මේ එවැනි ප්‍රශ්න තියෙනවා කියලා. Right? එතකොට පුතේ ඔබට එන්නේ මෙන්න මෙහෙම එකක්. ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනය කියලා වෙන මේකක් එයි. ඒකේ තියෙනවා මුලකුරු සමග නම. ඒකවා ෆිල් කරගෙන යන්න ඕන. ජාතික ඇඳුම්පත් අංකයේ විභාග අංකයේ නේවාසික ලිපිණය දුරකථන අංකයේ ජංගම කියලා එහෙම තියෙනවා. ඒ වගේම ඒකේ තියෙනවා මෙන්න මේව දේවල්. ඒ ටික අනිවාර්යෙන් පුරවගෙන යන්න ඕන. COVID-19 හේතුවෙන් ඔබ පසුගියදා දින 14ක් තුලදී නිවසේදී නිරෝධායන මධ්‍යස්ථානයකදී නිරෝධානය වී තිබේද? ඔවුනා යස් කියලා දෙන්න ඕන. ඔබ පසුගිය දින 14 තුලද COVID වැළඳුණෝ හෝ සැකසිත පුද්ගලයන්ගේ නාස්ති කර තිබේද? එහෙම තියෙනවා යස් හෝ නෝ දෙන්න තියෙන. මාට යස් කියලා ලියන්න තියෙන්නේ ඔවුනා නැත්තම් නෝ. ඒ වගේම ඔබට පහත රෝග ලක්ෂණ කිසිවක් දක්නට තිබේද? උණ ඉස්සරහේ තියෙනවා නම් යස් කියලා දෙන්න තියෙන. ඒ වගේම වියලි කැස්ස තියෙනවා නම් උගුරේ අමාරු උෂ්ම ගැනීමේ අපහසුතා ඒවා තියෙනවද නැද්ද කියලා එක දාන්න. එනස් ඔයාගේ අස්සන දාන්න තියෙනවා, ඩේට් එක දාන්න තියෙනවා. ඒවා ඔබට එන ඇඩ්මිෂන් එක, ඒක ඉන්ඩෙක්ස් නම්බර් එක එනවා, ඒගොල්ලෝ ටයිප් කරලා තියෙන්නේ. ඔයාට එක්සෑම් හෝල් එක තියෙන එකක් තියෙනවා. ඒවෙන් පුතේ ගොඩක් වෙලාවට සාමදාන නිෂ්කාරවරේ, ග්‍රාම නිලධාරිවරේ ඔයාගේ අස්සන සාතික කරගෙන යන්න ඕන. එදාට ගිහිල්ල ඒ වෙලාවේ කරන්න යන්න එපා. රයිට්? එතකොට මෙන්න මේ අස්සන සාතික කරගෙන ඔබට විභාගයට යන්න පුළුවන්. එතකොට මේ සියල්ල ඔබට පුතේ ගෙදරට ලැබෙයි. එතකොට විශේෂයෙන්ම කියන්නේ ඔබේ බලන්න ID නම්බර් එක හරියද වැරදිද මොකක් හරි තියෙනවා නම් නමේ අඩුපාඩුවක් තියෙනවා නම් ඔබ දියුරුම් ප්‍රකාශයක් අරගෙන යන්න. නැත්තම් පාස් වුණා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි. ඉතින් පුතේ ඔය විදිහට ඔබ දැනුවත් කරන්න තියෙන්නේ ඔන්න පේපර ගෙන විදිය සියල්ල මම ඔබ කොට දාර. හැබැයි මේ කාල උපරිම වැඩ කරා. හරි. උපරිම වැඩ කරන්න දින 7ක් ඇතුළත කරන්න බුණ උපරිම දෙයක් කරලා මන්ද. හරි. ඒ නිසා වැඩ කරන්න පුළුවන් සෙට් එකක් මාත් එක්ක ගොතු වෙන්න මම බල කරන්නේ නැහැ. ඒතර පුතේ පළවෙනිදාට කලින් පළවෙනිදා සවස 5ට කලින් රෙජිස්ටර් වෙන ළමයින්ට විතරයි පුතේ අපි මේ ඒටියුඩ් වීඩියෝ ලින්ක් පරණේව කරන්නේ නැහැ. පරණේව කර කර මගේ ළමයින්ට මාව විශ්වාස කරලා ආපු ළමයින්ට ලොකු අවාසියක්. එනිසා මම පරණේව කරන්නේ නැහැ දරුවෝ. අලුත් ඒවා කරන්නේ පරණ වලට වෙනම ක්ලාස් එකක් පටන් ගන්නවා. ඒක ටික දවසක් කියාවේ. හරි. මාව විශ්වාස කරලා මම ළමයි කොට දාන්න ඕනේ. ඒ නිසා පුතේ පුළුවන් උපරිම දෙයක් මම ඕගොල්ලෝ වෙනුවෙන් කරලා දෙනවා. කැමති අයට සම්බන්ධ වෙන්න පුළුවන්. රයිට්. ඒ නිසා මම අද IQ කතා කරන්නවත් GK කතා කරන්න මම පේපර් එක ස්වභාවය ගැන කතා කරේ. හරි. ඇඩ්මිෂන් එක ගැන කතා කරන නිසා කලබල වෙන්න එපා. ඔබට ඒ සුසුකම් තියෙනවා නම් ඒ විදිහට ඔයාට ඇඩ්මිෂන් එක දවසකට කලින් හරි ලැබෙනවා. හරි. ඒ නිසා ගැටලුවක් ඇති කරගන්න එපා. පුළුවන් තරම් කොහොමරි කමන්නේ ගොඩ දාගන්න වැඩ කරන්න. මහන්සිනම මේ තරමට කියන්නේ පුතේ මට දෙයක් ලබා ගන්න නෙමෙයි. මට මේ පොඩි මුදලක් ලබා ගත්තට හරි ඔබට ජීවිත කාලෙටම හරි ජීවිත කාලෙටම පුතේ ඔබට ගැම්මෙන් කියන්න පුළුවන්. සමහර මිනිස්සු වෘත්තිය ගැන කියන්න හරි කම්මැලි. ගැම්මෙන් කියනවා මම ලංකාවෙන් වැඩ කරා. හරි. එවෙතම මේ බැංකුවේ උපරිම ඉහළ තලයට යන්න පුළුවා. පුළුවන් නම් ඒකම ඕපන් ඉනිසිකන LLB එක කරගන්න.
නීති නිලධාරී යන්න පුළුවන් මේ ජොබ් එකේ ඉන්න ගමන් ඉගෙන ගන්න පුළුවන් BMS ඩිග්‍රිය කරගන්න පුළුවන් ඕපන් එකේ හරි මේ මම ඒක විස්තර කියලා දෙන්නම් මේ අප්‍රේල් ඇප්ලිකේෂන් කෝල් කරනවා BMS ඩිග්‍රියට හරි ඒක ඊටම එහෙම කරලා උඩරේ මියර තලයට ගියපුවා ඉන්නවා හැබැයි මෙතෙන්ට පැන ගන්න උත්සාහ කරා දෙමෝපියන්ට කරදර කරන්න අවශ්‍යතාවයක් නැහැ අරග දෙන්න මේක දෙන්න කියලා පුතේ ඔයාගේ මුදල් වලින් ඔයාට ගානකුත්ලා හොඳට ඉගෙන උඩරම තැනකට යන්න පුළුවන් හරි ඒ නිසා අවස්ථා තියෙනවා පුතේ සමහරට කැම්පස් ගියා උපාධියක් ගත්තත් මේ තැනට යන්න බෑ හරි ඒ නිසා පුළුවන් තරම් මාන්සියෙන් වැඩ කරන්න කොහොමද නැ මට මොකක් කරේ දෙනුමක් ලැබෙනවා නෝ ඒ දේ කරන්න හැබැයි වංචනික පුද්ගලයන්ට අවු වෙන්න එපා ගොඩාක් පුතේ ඉන්නවා මේ මේ මොහොතේ ගොඩාක් ගුරුවරු ඉන්නවා BMS ඩිග්‍රියනේ අපි තමයි ලංකාවේ පටන් ගන්න අපි තමයි කරන්නේ ප්‍රතිපරන්නේ අපේ දේවල් කොපි කරලා අපේ ගෲප් වලටම ලින්ක් දාලා මේ අර ක්ලාස් එක සම්බන්ධ නේම කරලා ක්ලාස් පටන් ගන්න වැඩක් නැහැ ප්‍රතිඵල තියෙන ලංකාවේ ප්‍රධාන ආයතන ගන්න කරලා තියෙන අධ්‍යක්ෂින් තියෙන ගුරුවරයෙක් එක්ක ඉගෙන ගන්න කොහමාරින් හීනේ හැබැයි මට වැඩක් නැහැ ඔබේ මුදල් ඔබ තීරණය කරන්නේ කොහමාරි කරලා මේ හීනේ සැබෑ කරගන්න කියලා මම ඔබෙන් ඉල්ලීමක් කරා හරි ගොඩ පුතේ මිස් එක්සෑම් තියන වෙනසක් වෙන්නේ නැහැ මොකක් හරි වෙලා කොවිඩ් හරි මොකක් හරි රට වැහුවොත් මිසක් නැත්තම් පුතේ එක්සෑම් එක තියෙන හරි ඒ නිසා කැමති අයට පළවෙනිදාට කලින් පුතේ රෙජිස්ටර් වෙන්න පුළුවන් මම නොමිලේ ඒක උගන්වන්න කැමති නැහැ මොකද මම නොමිලේ උගන්වන්න ඒ මගයක් නැහැ හරි කිසිම දෙයක් නොමිලේ දෙන්නේ මම ඉගෙන ගත්තේ මේ කැම්පස් ගියේ කැම්පස් එකට මම කැපකිරීමක් කරලානේ හරි ඒ නිසා පුතේ කැමති අයට රෙජිස්ටර් වෙන්න පුළුවන් පළවෙනිදාට කලින් ඒ සියල්ල මම වාසියෙන් බාර ගන්නවා මම ඔයාව කොට දාලා දෙන්න ඉංග්‍රීසි IQ GK IT කියන මේ විශේෂ සියල්ල හරි එච්චරයි මට කියන්නේ මම උගන්වන්න දෙයක් නැහැ කැමති අයට පළවෙනිදා කලින් රෙජිස්ටර්ලා සම්බන්ධ වෙන්න පුළුවන් මම හිතර මොකක් හරි වාර්ධයක් මගෙන් ලැබෙන්නේ නැති මම මේ කියන හැම දෙයක්ම වැදගත් වෙනවා ඒ හීනේ සම්බන්ධ වුණා නැත්නම් තමන්ගේ කොමාරි ගොඩ දාන තමන්ගේ හීනෙට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට මොන යම් හෝ ප්‍රශ්නයක් තිබේ නම් පුතේ කෝල් කරන්න එපා ආන්සර් කරන්න බැරි වෙයි ඔබට මේ මගේ දුරකථන අංකය WhatsApp message එකක් දාන්න මම ඔබට හැකි වෙලාවක ඔබට reply එකක් දාන්නම්. හරි මේක තමයි මගේ දුරකථන අංකය. පුළුවන් තරම් වැඩ කරලා ඒ අයින්ස්ට අම්මා තාත්තගේ ඔබේ හිණ සැබෑ කරන්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරමි. මම ඔබෙන් සමු ගන්නවා දෙවෙනිදා මම 8 වෙද්දි ඔබ හමු වීමට බලාපොරොත්තු වෙන්න. සමු ගන්න සියලු දෙනාටම जय वा शुभम शुभ रात्रि प्रार्थना करें सिंधनाटम जय वा।